ඉටී ගමන් විසුමක් අත්සං කරලා අපිට දැනු දුන්නා ඉන්දියාවත් එක්ක වෙළඳ විසුමක් අත්සං කරලා කියලා. ඒ අත්සං කරපු අය අත්සං කරලා තියෙන්නේ අපේ අපනෑන කරන තියෙන භාණ්ඩ ඉතා සීමිත ප්‍රමාණය අපිට තියෙන්නේ. තේ තියෙනවා, ස්පයිසස් තියෙනවා, රබර් භාණ්ඩ තියෙනවා, ඇඟලුම් තියෙනවා. මේ හතර තමයි අපේ ප්‍රධානම අපනෑන භාණ්ඩ හතර. මේ හතරවට යම්කිසි සීමා බන්ධනපත් කර දීලා ඉතුරු ටික තමයි අපිට අපනෑන කරන්න කියලා කිව්වේ. ඒ එතකොට කොහොමද අපිට ඊට පස්සේ ගුව අපිට අපනෑන කරන්න නිදහස් කරපු භාණ්ඩ විශාල ලැයිස්තුවක් දීලා තියෙනවා. මේ ලැයිස්තුවේ තියෙන්නේ එයාක්‍රාෆ්ට් එන්ජින්, නැව්, උන් ඒ වගේ භාණ්ඩ. අපේ රටේ හදන්න නැති භාණ්ඩ අපිට පුළුවන් ඉන්දියාවට යවන්නයි කියලා තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. එතකොට මේ ගිවිසුම අත්සන් කරන්න ගිය නිලධාරි මහත්තුරු කල්පනා කරන්න ඕනේ ඉන්දියාවෙන් සීමා බන්ධන දැම්ම නම් භාණ්ඩ හතරකට පහකට අපිත් භාණ්ඩ කීපකට සීමා බන්ධන දාන්න ඕනනේ. එහෙම කිසි දෙයක් දැම්මේ නැහැ. එහෙම දාන්න නැතුව මේ වෙළඳ ගිවිසුම දැන් අවුරුදු 17ක් අත්සන් කරලා තියෙනවා. අපිට වෙච්ච සෙතක් නැහැ. එදත් 105යි අපනෑනේ කරලා තියෙන්නේ අපේ මුණු අපනෑනේ. අදත් අපනෑ කරන ඒ ගානමයි. ඒක කිසි වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය අද මේ තීරුබදු ගෙවීමේ ක්‍රමවේදය ලව සාක්ෂණේ අනුව මේක පැරණි යල් පැනගිය ක්‍රමයක්. අද භාණ්ඩ බටහිර රටවලුත් පරිපාලනය කරන්නේ තීරුබදු වලින් නෙමෙයි. තත්ත්ව පාලනය කළා. අපිට කියනවා භාණ්ඩේ රටට එවනවනම් මෙන්න මේ quality parameters තියෙන්න ඕනේ කියලා. ඒ quality parameters නැත්නම් ඒ භාණ්ඩේ රටට ගෙන්නන්න අවශ්‍ය දෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවෙන් එන භාණ්ඩ අපි ඉන්දියාවට භාණ්ඩ යවනවනම් ඉන්දියාව පනවල තියෙනවා යම්කිසි නිර්ණායකයන් තත්ත්ව පාලනය පිළිබඳව. නමුත් අපේ පොඩි රටේ එහෙම තත්ත්ව පාලනකන් නිර්ණායකයන් අපි ගාව නැහැ. අපේ සෙල්ලේ ආයතනේ ප්‍රමිති ආයතනේ ඒකට පහසු ගන්නෑ. ඒක නිසා තමයි අපේ රටට ඉන්දියාවේ මරුටි වගේ කාර් විශාල වශයෙන් ගලාගෙන ඉන්නේ. මේ කාර් ලංකාවට පමණයි. එංගලන්තයට යවන්න බෑනේ. වෙන කිසිම රටකට යවන්න බැරි නිසා අපේ රටට තමයි ඉන්නේ. මේක රෝද හතර නැතුණත් අපිට ගන්න එන්නේ කරන්න පුළුවන්. මොකද අපේ එහෙම ප්‍රමිතියක් නැහැ. ඒක නිසා මේ භාණ්ඩ નિરાයාසයෙන්ම මේ රටට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ වෙළඳ පරතරය වැඩි වෙලා තිබෙන්නේ. ඒක නිසා තමයි අපිට වෙළඳ ඉන්දියාවේ වෙළඳ භාණ්ඩ નિરાයාසයෙන්ම ගලන. නමුත් අපේ භාණ්ඩ ඉන්දියාවට යන්න උනොතින් අපි තේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඩෛරි නිෂ්පාදනය යන්න පුළුවන්. ඒකට පඩවල තියෙනවා විශාල නිර්ණායක ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අනුව ඉන්දියාවට සොසේජස් යවනවා නම් ඒක පරීක්ෂණය නහවුරු කරන ඕනේ දෙල්ලි වල තැනක. එතකොට ඒ යාපු කන්ටේනර් එක ආබරකේ දවස් 4ක් 5ක් තියන්න ඕනේ. එතකොට සොසේජස් නෙමෙයි කන්න වෙන්නේ වෙන දේ. ඒ වගේ තත්ත්වයක්පත් වෙනවා. මෙන්න මේ කාරණා හින්දා තමයි අපිට වෙළඳ ගිවිසුමෙන් අතිවාසියක් වෙලා නැත්තේ පළවෙනි කාරණේ. ඊළඟට අනික් කාරණේ තමයි මේ සියල්ලම තිවිද්දි දැන් යෝජනා කෙල්ල තියෙනවා. ඒකේ මම පෞද්ගලික අංශ නියෝජනය කරනවා සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න. සිංගප්පූරුවත් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන කාරණේ මම දන්නේ සාමාන්‍ය මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවද කියලා. සිංගප්පූරුවේ වෙළඳ ගිවිසුමක් අත්සන් කරන සිංගප්පූරුවෙන් භාණ්ඩ අපිට තීරුබදු රහිතව ගෙවන්න අපේ යවන භාණ්ඩ සිංගප්පූරුවට තීරුබදු නැතුව යවන්න. නමුත් සිංගප්පූරුවට දැනටමත් කිසිම භාණ්ඩයක් තීරුබදු නැහැ. භාණ්ඩතර භාණ්ඩ හතරක් ඇර. ඒ කියන්නේ මේ තානංගරුව භාණ්ඩ කීපයක් තුනේ ඇරන් හතරයි තියෙන්නේ. අනිත් සියල්ලම තීරුබද්දේ නිදාස්. එහෙම තත්ත්වයක් තිබිද්දිත් අපිට සිංගප්පූරුවට භාණ්ඩ යවන්න බැරි වෙලා තිබිද්දි අපි ගිහින් වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා සිංගප්පූරුවෙන් භාණ්ඩ මේ රටට ගෙන්නන්න. එතකොට සිංගප්පූරුවේ කිසිම භාණ්ඩයක් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. සිංගප්පූරුවේ එහෙම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍යයක් ඇත්තෙත් නැහැ. සිංගප්පූරුවේ වැඩි හරියක් තියෙන්නේ හැම රටකම තියෙන ඩම්ප් යාඩ් එක. ඒ කියන්නේ යාඩ්. මැෂින් යාඩ්, සියලුම යාඩ් තියෙනවා සිංගප්පූරුවේ. එතකොට අපි ඇහුවා ඔබතුමාලා දැන් ලංකාවේ ගිවිසුම අත්සන් කළා ඔයගොල්ලන්ගේ භාණ්ඩ මොනවද එවන්නේ? මොකද WTO නීතියක් තිබෙනවා Certificate of Origin. ඒ කියන්නේ නිෂ්පාදනය කරන රට සඳහන් කරන්න ඕන. සිංගප්පූරුවේ කිසිම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැත්නම් මොකද්ද ලංකාවට ඔයගොල්ලන්ගේ මේ වෙළඳ ගිවිසුම හැට එවන්නේ? නැහැ, අපි එවනවා ඒකේ භාණ්ඩ re-engineer කළා. ඒ re-engineer කරන එකත් repair කරන එකත් recondition කියන හතුනම වෙනසක් තියෙනවා. repair කරන එකේ එකකක් කාර් එකක් repair කළේ වන්න පුළුවන්.
රීකන්ඩිෂන් කලවන්න පුළුව ්‍රී එංජිනය කලවන්න පුළුව. එකල රී එංජිනය කරනවා කියලා කිය රී එංජිනය කරනවා කියවන්න කියන්නේ මේ ටෙලිෆෝන් ගුණත් පර ෙලිෆෝන්ටික කම්පියුට පරණ කම්පියුරටික ්‍රී එංජිනය කරයි කියලා පිටවන්න පුළුව. මේ එක ක්‍රමයක් ඉති මේක ්‍රී එංජිනය කරාද නැත්තම් පේටිකක් ගල වුවද කියලවත් බලාගන්න අපිට තාක්ෂණයක් නෑක බලන්න එක නිසා හේතින පරණ ගුණුගොඩුවල්ටික තමයි අපිට ලැබෙන සැලස්සෙන තීරුපති රහිතව පලවෙදක. දෙවනයකය ගොල්ලන් කිව්වා අපිට එඩ දෙන්න කියලා පොඩිපොඩි බාන්්ඩ පොඩිපොඩි බාන්්ඩ තීරුවතු රහිතව ලංකාවට වන්න. දැම පොඩිපොඩි බාන්නය කෙකුවා අපේ ගන්න ධරිමාතුර කමන්න පොඩි දෙයන්නේ කියලා හිතාගරින්ද. නමුත් අද වෙළඳ ශේත්‍රයේ ඉදිරියට ඊකොමස් තමයි ඉස්රාටෙන්ඩ ඊබේවලින් තමයි බාන්්ඩ හාටවේට එක නිසම අතර මැදියත් නැති වෙලා අපිට අවස්ථරන අමුද්‍රවයක් යංකිසි බාන්්ඩයක් අද කොමස් මාර්ගෙන් කෙලින්ම තැපැල් මගින් ගෙදරට ගෙන්න්න ගන්න පුළන් ක්‍රමවේදයක් තිර සියලුව බාන්්ඩ සියලුව බාධකත්තර තීරබද ගොඩුවත් පැරතු. අදලා සිංගපුරේ වැඩි හරියක් වෙළදාම කරන අන්දමට. ඒවා තීරුවදු රහිතව ලංකාටාව හම අපිට නිෂ්පාදනය කරලා කරනතියක් ඉතුරුවෙන නෑ. ඒක නිසා සිංගපුර වැඩද ගෙසුත් අපිට ඇතිවෙන සෙදක් නෑ. ඉරණ සමන්තක මාර්සිහ මත්පය සඳහන් කර වගේ චීන වැඩද ගියසුව. ීන ලතු ගිසුම තමක භයානක ගියසුමක් වෙන ගියසුමත් නැති තර. ඒ කියන්නේ චීන වෙළඳ ගුසුමේ සඳහන් මූලික ගොන්දේශය මොකක්ද අපේ එච්චස් කෝඩ්ඩලින් සියයට අනුවක්ම වෙළඳ තීරු බදුවලින් නිදහස් කරන්න. සියයට අනුවක්ම වෙළඳ ගියසුමෙන් නිදහස් කළ දෙන්නවට එක කියනවා එකවුරු දෙමේ කොටස් වසය කියලා කොහමත් අවසාන ඉලක්කය සියයට අනුවම තීරබදු. දැනටත් චීනයෙන් ගෙන බාණ්ඩ විශාල ප්‍රමාණයක්. ලංකාව තීර දැනට පත් මේ තීරබදු දීලත් දැනට යංකිසි ප්‍රමාණය තීරබදු කියෙන අපිට අපේ ආත අපේ ලංකාවේ තීරබදු මහා විශාල ප්‍රමාණයක් නෑ සියයට පහයි පහළුවයි විසියට විතරති බෑන්් සුනයි තියෙන්නේ මේ බෑන් තුනෙක් සියයට පහතියන අමුදව්‍යවලට සියයට පහළුව තියන්නේ අර්ධ බාණ්ඩුවලට ඒ කියන නිස්පාදන කන්නේවට සියයට විසියට තමයි වැඩිම ගාන සමහරක් අනවශ්‍ය බාණ්ඩවල දී ඊට වැඩි දෙයක් නැහින්දි අනිත් රටවල තියන සියයට පණහට ඇත්ත අපේ තියන ඔයිතුන විසරයි. එතකොට එහෙම තිවිද්දිත් මේ බාණ්ඩ විශාල ප්‍රමාණයක් ලංකාවට ගලාගෙනන්න මොන හේතුවක්කොඩ. ප්‍රධාරම හේතුව චීන නිෂ්පාදරය අති විශාල නිෂ්පාදරය අත්තින නිෂ්පාද අත්තිරික්්‍ය අත්තීර. ඒම අත්තිරික්්‍ය අත්තියෙනකොට ප්‍රඩක්ටන් ඕවරන් සහ රිජෙක්ෂන් කියනක තමයි ලංකාට වැරිහිරක්ක මේ අදේන බාණ්ඩ හැමකම්ම ප්‍රමීතියෙන් සමාරක නැතිේව ඒම නත්තං නිෂ්පාදරය ඇනුම් කැන්සල් කරපුවා ප්‍රඩක් ෝරන් මේ සියල්ලම අපේ කට්ටිය ගහිල්ල චොක්ලොට් වශයෙන් හටගෙන මෙයාට ගෙනවාම ඩියට සියල සියක් ගැවත් රුපිය පන්සියක් පටනක රුපියල් දහයක්ටන් ඉන්වයිස්කන වදින් රුපියල් දහය ියුටේ ඒක තමයි වෙරද සේත්‍රය දෙරදයක් අන්ඩ ඉන්වයිසින් කියන එක වෙරද සේත්‍රය රහක් නෙමේ කවුරුත් දන්න දෙයක් ඒම උනහම මෙයාට නිෂ්පාදරය ගලාග නෙනවා දීරවද සියල සියක් ගැවත් ඇති වැඩක් වෙන්න මොකද ඉන්වයිසික ලියති රුපිය පන්සිය පටි රුපියල් දහ ඒම තත්ව අත්තිවෙද්දි ලංකාට ගලාගෙනනවා. එහෙම තිබිදත් වෙළඳ ගිවිසුමේ සඳහන් කරනවන සියටනො තීරුවද්දෙන් නිදහස් කරන්නේ කියලා එතකොට ලංකාව කර්මා ශාලාවට වෙන දේ අලුතෙන් අහන්න කාරණයක් නෙම ඒ පලනි කාරණය ඊලට අපි ඉතුරල තින සියයට දහයක් සාමාන්‍ය වෙළඳ ගිවිසුමක් ගහනකොට වෙළඳ ගිවිසුමේ පරි සාකච්ඡා කල්ලා ඒ බාගෙන් කිරීමේ බලය තියෙන්නවන අපිට දැ මෙතන අර සියයට දහට ගොන්දේශයක් ගේනවා මේ සියයට දහත් මෙන්න මේ බාණ්ඩ දාන්න එපා දැන් අපිට දීන තියෙන සියයට අනුව විරුද්ධ කරන එක එකක් බාරගත්තයි පස්සේ කියනවා මන් දන්න බාරගත්තත් කියලා ඉතුරු සියයට දහයත් මේ බාණ්ඩ දාන්න එපයි කියලා කියනවා. ඒකටත් අමතරව ආයි කියනවා කිසිම සෙස් බද්දක් දාන්න බෑ කියලා කැරට් වලට රුපියල් 100ක සෙස් බද්දක් තියෙනවා කිසිම සෙල්පද්දක් තියෙන විදියක් නැහැ. එතකොට අපේ බුළු ලංකාවේ මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? මේ ඔක්කොම කරන්න කියමුකෝ. අපිට විදේශ විනිමය තියෙනවද මේ වාණ්ඩ කියන පළවෙනි එක? අපිට තියෙන විදේශ විනිමය මොකද්ද? දැනටවත් අපනයන යන කාඩ ආනෙන් ප්‍රමාණයට වැඩි ආනෙන් දෙගුණයක් වෙන අපනයන ප්‍රමාණයට වැඩි. බිලියන 9ක්ද 10ක්ද අපි අපනයන කරනවා. බිලියන 20ක්ද කොහෙද අපි ආනෙන කරනවා. එතකොට අපිට මෙහෙම තව විවෘත කරලා කියන සල්ලි කොහෙද තියෙන්නේ? සල්ලි අපිට ඩිංගක් කරපැපෙන්නේ අපේ මේ වනිතා පක්ෂය කියලා මැද පිටිකල හම්බගෙන සල්ලි විතර ඉතුරුලාදී. ඒකෙන් තමයි මේ සෙල්ලමත් කරන්න ලාස්තු වෙන්නේ. එතකොට අපේ කර්මාන්ශාලාවලත් මේ බඩ ආවම කර්මාන්ශාලා වැහුනොත් මේගොල්ලන් කියන තව මතයක් ගේනවා අපේ ලංකාව දැන් සුදුසු වෙලා තියෙන්නේ
කෘෂිකර්මයටත්මේ සර්විස් ඉන්ඩස්ට්‍රීස් කියන මතයක් දැන් ඇවිල්ලා තියෙනවා. සර්විස් ඉන්ඩස්ට්‍රීස්. මේ සර්විස් ඉන්ඩස්ට්‍රීස් කරන්නත් අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම කර්මාන්ත. විශේෂයෙන් කර්මාන්ත. කර්මාන්ත නැත්තො කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මේ කර්මාන්ත මේවට තත්ත්වයක් වහුණොත් අපිට සර්විස් ඉන්ඩස්ට්‍රීස් පවත්වා ගන්න යන්න බෑ. ඒ දෙවෙනි කාරණය. ඊළඟට ඊළඟ කාරණේ තමයි දැන් තවත් යූසම් අධිපත් කරන්න යනවා ඉන්දුනීසියාවත් අතර. නමුත් අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්න ඕනේ මේ ගිවිසුම යෝජනා කරන්න ඉස්සෙල්ලා අපේ ගිවිසුමේ මොන මොන කොන්දේසිද දාන්න ඕන මොනවද අපේ භාණ්ඩ මොනවද ඒ රටට අවශ්‍ය වෙන්නේ අපි කියන ප්‍රෙපරේෂන් කියලා එකක්. අපි මේ මොනම රටක වුණත් ගිවිසුමක් අස්සම් කරන්න යනවා නම් අපේ ගිවිසුමේ බලන්න ඕන අපිට තියෙන වාසිදායකත මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. අපිට ඒ පැත්තේ වාසිදායක මොකද අපිට එහෙම වාසිදායකත්වයක් ලැබෙන්නේ නැත්තම් මම හිතන්නේ ගිවිසුම් අස්සම් නොකරන එක අපිට ඇඟට ගුණයි අස්සම් කරන්නට වැඩිය. ඊළඟ කාරණේ තමයි අපේ අපනෑනේ ක්ෂේත්‍රය. අපනෑනේ ක්ෂේත්‍රයේ දැන් සාර්ථකව අපනෑනේ කරන කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. අපේ හදන සෑම වැඩි හරියක් භාණ්ඩ අපේ ලංකාවේ මිලියන 21කට විතරක් භාණ්ඩ හදන කර්මාන්තයක් පවත්වාගෙන යන්න බෑද? ඒක නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩ හදනවා නම් ඕනම කර්මාන්ත යංගිසි දැනුමක් තියෙන කර්මාන්ත කෙනෙක් සිටිනවා අපනෑනේ ක්ෂේත්‍රේ නැඹුරු වෙන්න බැරනම් ඒ කර්මාන්තේ පටන් ගන්න කරංගල වැඩක් නැහැ. මොකද මිලියන් 21කට පමණක් කර්මාන්තයක් පවත්වාගෙන යන්න බෑ. අපි කරන හැම කර්මාන්තශාලාවක් අපි අරමුණු කරගෙන තියෙන්නේ අපනෑනේ ක්ෂේත්‍රේ යන්න බලාගෙන තමයි අපි කර්මාන්තශාලා හදන්න තියෙන්නේ. ඒක නිසා තමයි අද බැලුවොතින් බිස්කට් කර්මාන්තශාලා ගමුකො. එහෙම නැත්නම් අපේ රබර් නිෂ්පාදනයේ බලමු. එහෙම නැත්නම් ඇඟලුම් බලමු. එහෙම නැත්නම් කේබල් බලමු. ඒ සියලුම කර්මාන්තශාලා අද අපනෑනේ ක්ෂේත්‍රේ නැඹුරු වෙලා තියෙන තත්ත්ව සියල්ල අපනෑනේට වැඩි අපනෑනේ ක්ෂේත්‍රේ නැඹුරු කරගෙන තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් අපි අපනෑනේ කරනවා. එතකොට කළ යුත්තේ මේ හැකියාව තියෙන කර්මාන්තශාලා දියුණු කිරීමද එහෙම නැත්නම් ඒකට සාපේක්ෂව අපි තවත් ගෙන්නනවා කියලා කියන එක. ඊළඟට බලන්න ඕන එතකොට මේ කර්මාන්තශාලා තව තවත් දියුණු කරගැනීමට අපි කළ යුත්තේ මොකද්ද? මොනවද අපි කළා තියෙන්නේ? ඉන්දියාවේ මොකද්ද කළා තියෙන්නේ? 100 රටක් රිබේට් එක මේ ඊවිලද දීලා තියෙනවා අපේ නැහැන ක්ෂේත්‍රයට. අපි මොනවද දීලා තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ අපි වෙනත් රටවලින් ආනේ දැන් මේ චෝදනාවක් තියෙනවා. අපි වගේ කර්මාන්තශාලාව මේකට විරුද්ධ වෙන්නේ මොකද? අපිට අපේ භාණ්ඩ දේශීය වෙළඳ පොලේ වැඩි ගන්නට විකුණ ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි තත්වයෙන් ඉහළ බාල භාණ්ඩ තමයි අපි හදලා සල්ලි හොරාගෙන ගන්න කියලා පත්‍යක් ඇති කරලා තියෙනවා. එහෙම වෙනවනම් අපි කොහොමද අද අපේ ක්ෂේත්‍රේ නැඹුරු වෙන්නේ? අද තියෙන සියලුම කර්මාන්තශාලා ලංකාවේ තියෙන ප්‍රධාන කර්මාන්තශාලා සියල්ලම අපේ ක්ෂේත්‍රේ නැඹුරු වෙලා තියෙනවා. භාණ්ඩ හොඳ නැත්තම් ප්‍රමිතිය හොඳ නැත්තම් කොහොමද කරන්නේ? බිස්කට් ශාලා හැමෝගම අපේ නේන කරනවා. ඇඟලුම් අපේ නේන කරනවා. අපේ සියලුම භාණ්ඩ නිෂ්පාදනය කරනේ අපේ කර්මාන්තකම ඇතුළුව හැම එකම අපේ නෑ ක්ෂේත්‍රේ නැඹුරු වෙලා තියෙනවා. එතකොට කළ යුත්තේ මේ කර්මාන්තශාලාව ධෛර්ය කළා තවත් අපේ නේ වැඩි කිරීමද එහෙම නැත්නම් වෙළඳ ගිවිසුමේ ඒ නිෂ්පාදනයේම ලංකාවට ගේන්න ලැබීමද කියන එක අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන.